ශ්‍රී ලාංකීය කුලුබඩු කර්මාන්තේ ආවේනික රස සුවඳ දේශීයත්වයේ ගුණ සුවඳ හා මුසුකොට යාවත් කාලීන දැනුම හා තාක්ෂණයේ සමගින් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලියේ සුසංයෝගයෙන් ඔබේ දෙසවනින් හදවතට සමීප වෙන දිව්‍යමය රස ගුලාව රස මන්සල අටුකොටු පෙරි රටක් අතමිට සරු හෙටක් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මිතුරුනි අද අපි රස මන්සලත් එක්ක මුණ ගැහෙන මේ වෙලාව මං හිතන්නේ හැම කෙනෙකුටම කාර්ය බහුල වෙලාවක් බවට පත් වෙලා ඇති කොහොමත් උදෑසන කාලයේ කාර්ය බහුලයි විවේකී දවසක් වුණත් ඔබ ගෘහණියක් විදිහට නිවසේ වැඩ කටයුතුත් එක්ක කාර්ය බහුල වෙලා ඉන්නේ හැබැයි මේ දවස්වල සිංහල අලුත් අවුරුද්ද පිළිගන්න අපි සූදානම් වන නිසා ඒ කටයුතුත් එක්කත් නිවස ගත්තාම ගෘහණිය විතරක් නෙවෙයි හැම කෙනෙක්ම කාර්ය බහුල වෙලා ඉන්නේ අලුත් කෑමක් හදන්න අලුත් දෙයක් කරන්න පරිසරයේ ඒ නැවුම් බව අපි කොහොමද අපේ ජීවිතවලට හැතුළු කරගන්නේ මේ කියන කාරණාත් එක්ක මං හිතනවා හැම කෙනෙක්ම බොහොම සතුටින් ගත කරන කාල පරිච්ඡේදයක්. ඉතින් අද රස මන්සලේ ඒ සතුටට තවත් අපි සතුටක් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දවස්වල අපි දන්නවා ටිකක් මේ කෑම මේසය ගැන කල්පනා කරනවා. අවුරුදු කෑම මේසය කොහොමද වෙනස් විදිහට අලුත් විදිහට රසවත් විදිහට අපි හදාගන්නේ කියලා. ඒ නිසා අපි ගිය සතිය ඔබට මතක ඇති රස මන්සලේදී ඒ සඳහා චට්නියක් හදාගන්න විදිය සාධිකවලින් අපි කතා කළා. ඉතින් අද දවසේදීත් අපි අවුරුදු කෑම මේසෙට ඒ වගේ රසවත් කෑමක් හදාගන්න විදිය පිළිබඳව තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද රසවත් සෝස් එකක් හදාගන්න විදිය ගැන අපි කතා කරනවා. ඒක වෙනස් සෝස් එකක්. ඔබ මීට පෙර සෝස් වර්ග හදලා ඇති, අනුභව කරලා ඇති. හැබැයි අපි අද රස මන්සලේදී කියලා දෙන සෝස් වර්ගය මම හිතන්නේ ඔබට අලුත් අත්දැකීමක් ලබා දෙවි කියලා අපි විශ්වාස කරනවා. අපේ අද මාතෘකාව විදිහට අපි තබාගන්න අවුරුද්දේ සෞඛ්‍ය රැකගන්න නම් කෑම මේසය ගම්මිරිස් වලින් සරසමු. එක පාරම ටිකක් මේ පුංචි අර සැරගතියක් වැඩිද කියලා හිතෙන්න පුළුවන් මේ මාතෘකාව. මොකද ගම්මිරිස් සරයි, අද අපේ මාතෘකාවත් ඒ විදිහටම සරයි. ඇත්තටම ගම්මිරිස් වලින් පුළුවන් ද එහෙම අලුත් අවුරුදු කෑම මේසෙට යමක් හදාගන්න, විශේෂයෙන්ම සෝස් එකක් හදාගන්න? මීට පෙර මෙහෙම අහලා තියෙනවද තන් ගම්මිරිස් සෝස් එකක් ඔබ ආහාරයට අරන් තියෙනවද? බලමු අපි අද කතාබහ තුළදී ඔබට ඒ පිළිබඳව යම් අවබෝධයක් ලැබේවි කියලා අපි විශ්වාස කරනවා. අද අපි මේ කතාබහට ආරාධනා කළේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාවතගම ව්‍යාප්ති නිලධාරී කොට්ටාසේ ව්‍යාප්ති නිලධාරිනී මෂුකි එදිරිසිංහට සුබදැසනක්. සුබදැසනක් මෂුකි. දැන් අද ඔයා සෝස් එකක් හදන හැටි කියලා දෙන්නේ ගම්බිරිස් වලින් ටිකක්. ඒක අර මම කිව්වා වගේ හැමෝටම අලුත් අත්දැකීමක් වේ. ඒ නිසා අපි මතක් කරමු, කොලයක් පෑනක් ළඟ නැත්තම් මතක තියාගන්න අමාරුයි කියලා හිතෙනවා නම් ඒකත් හිමින් ලං කරගන්න. අපි එතකන් මේ සාමාන්‍යයෙන් අලුත් අවුරුදු කෑම මේසය සැරසෙන දේවල් අපි සාම්ප්‍රදායිකව දන්නවා, හැම කෙනෙකුට ඒ පිළිබඳ අවබෝධයක් තියෙනවා. නමුත් මේ රසය වගේම අපි ගුණය ගැනත් හිතන්න ඕනේනේ. එතකොට මේ කුළුබඩු එකතු කර ගැනීමේ වැදගත්කම කොයි වගේද කියන එක පිළිබඳව පුංචි අදහසක් දීලා අද වැඩසටහනට ආරම්භයක් ගමු. ඔවුන් රොද මහත්තයා, අපි දන්නවා අපේ සිංහලයාගේ ප්‍රධාන ආහාරය තමයි බත්. ඉතින් අපිට මේ බත් එකත් එක්ක ආහාරයට ගන්න අපි විවිධ ව්‍යංජන සකස් කරගන්නවා. එතකොට අපිට මේ විවිධ ව්‍යංජන වලට අපි විවිධ කුළුබඩු එකතු කරගන්නවා. මේකෙන් අපිට මේ ව්‍යංජන වල රස වගේම ගුණාත්මක බවත් වැඩි කරගන්න පුළුවන්. එතකොට අපි තව ගත්තොත් අපිට කරියක්, මාළු කරියක් මේ වගේ ව්‍යංජනයක් හදාගන්නත් අපිට මේ කුළුබඩු මිශ්‍රණ අනිවාර්යෙන්ම යොදා ගන්නවා. ඒත් එක්කම අවුරුදු කෑම මේසයට ගත්තාම අපිට වෙනදට වඩා ටිකක් විශේෂයි. අපි අවුරුදු කෑම මේසයට අපිට පුළුවන් චට්නි එකක්, අච්චාරු එකක්, ඒ වගේම සෝස් එකක් මේ වගේ නිෂ්පාදනත් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා අපිට පුළුවන් සාදික්ක චට්නි, ඉඟුරු අච්චාරු, ඒත් එක්කම ඉඟුරු බීම, ඊට පස්සේ ගම්බිරිස් සෝස් වර්ග. ඒ කියන්නේ අපිට පුළුවන් කොළ ගම්බිරිස් සෝස්, කළු ගම්බිරිස් සෝස්, රතු ගම්බිරිස් සෝස්. ඒත් එක්කම අපේ තව සාදික්ක වලින් අගයුතු කරපු නිෂ්පාදන රසක් තියෙනවා. සාදික්ක ජෙලි, සාදික්ක ජෑම් මේ වගේ නිෂ්පාදන රසක් අපේ අවුරුදු මේසයට එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ මගින් පුළුවන්
अपे अवृद्ध में से अभी दान टिकाक में तेल खेम पेनी रस खेम पिटी खेम मेव के दी वर्तम ई थिंक अवृद्ध वेडिपुरा आहार इटगाने इति मे कुलबड़ आश्रित निष्पादन अभी आहार इट अरगन अपे सौख्य संपन्न भव वगेम अपे गुणात्मक भवत मे आहार वाले वेडिकर गण पुलवांग अवृद्ध खेम में से මේ නිෂ්පාදන එකතු කරගත්ත. දැන් මේ විදිහට අපි මේ අවුරුදු කැම්මේසයට මේ වගේ කුළුබඩු එකතු කරගන්නකොට ගම්මිරිස් එකතු කර ගැනීම විශේෂ වෙන්නේ කොහොමද? මේකේ වැදගත්කම කොහොමද? අපිට කොයි විදිහෙද ඒක බලපෑමක් ඇති කරන්නේ? මෙහෙමයි. කුළුබඩු වල තියෙනවා විශේෂ ප්‍රතිඔක්සිකාරක ගුණයක්. ඉතින් ගම්මිරිස් ගත්තාම ගම්මිරිස් වුණත් කුළුබඩුවක් විදිහට අපිට අපේ ශරීරයට ගොඩාක් හිතකර කුළුබඩුවක් තමයි ගම්මිරිස් කියන්නේ. හා එතකොට අපේ ශාරීරියේ විවිධ රසායනික ක්‍රියාවලි රසක් සිද්ධ වෙනවා. ඉතින් අපි හැමෝම දන්නවා මේ රසායනික ක්‍රියාවලි වලින් අපේ ශරීරයේ තියෙන සෛලවල විවිධ විෂ වර්ග නිපද වෙනවා. මේ විෂ වර්ග සමනය කරන්න මේ ගම්බිරිස් කියන කුළුබඩු ඉතාමත් වැදගත් වෙනවා. ඒත් එක්කම අපි දන්නවා අපි කාන්තාවන් වැඩි වශයෙන් යොමු වෙනවා සම පැහැපත්ව තියාගන්න තරුණ බව රැකගන්න. ඉතින් මේ කියන කාරණා වලට يعني රූපලාවන්‍ය පැත්තට නේද? ඔව්. ඒ සඳහාත් මේ ගම්බිරිස් ඉතාමත් වැදගත්. ඒ කියන්නේ අපිට හිතෙන ගම්බිරිස් සරයි වගේම සෞම්‍යයි. අනිවාර්යයෙන්ම. තර වගේම තමයි මේ ශරීරයට හිතකර බවත් හිතකර භවයේ ගුණයත් ඉහළයි. එතකොට අපිට පුළුවන් ඒත් එක්කම ගම්බිරිස් මගින් අපිට මේ අපේ ශරීරයේ විවිධ පිළිකාකාරක සෛල නිෂ්පාදනය වෙනවනම් ඒව සමනය කරන්නත් මේව ගම්බිරිස් වලින් මහත් පිටුවහලක් වෙනවා. මේව තමයි ගම්බිරිස් වලින් අපිට තියෙන ಗುಣ. ඒ වගේම තව කියන්න පුළුවන් අපිට උදරාශිත රෝග තියෙනවනම් මේව සමනය කරන්නත් මේ ගම්බිරිස් ඉතාමත් වැදගත්. දැන් මෂුකි මේ ගම්බිරිස් මේ විදිහට අපිට විවිධ ආකාරයෙන් කෑමවලට එකතු කරගන්න පුළුවන් විදි කොයි වගේද? ඒ ගැනත් අපිට පුංචි පැහැදිලි කිරීමක් කරලාම අපි අද සෝස් එක හදාගන්න විදි ගැන කතා කරමු. ඇත්තටම අපිට පුළුවන් ගම්බිරිස් කුඩු වශයෙන් එකතු කරන්න පුළුවන්. एक अभी हेमोम अभी गृहणीयान कांतावन हेमोम दान कारणयाक एतेकम अपिट पुलवन गांबिरिस सोस का विधिट भाविता करंड एक यानी गांबिरिस कोल गांबिरिस सोस तीयनवा कलु गांबिरिस सोस तीयनवा रतु गांबिरिस सोस तीयनवा मेव अपिट मे सोस का रसकारकयक वगेम अलंकरणे संधात भाविता करंड पुलवा एतेकम गांबिरिस वलिन विविध तवत अगे एकतु करपु निष्पादन रसक पवतीनवा मे सीलु देवल अपे एदिनेदा भावितेदी योदा गन्न पुलवा කුළුබඩුවක් විදිහට දැන් අර මම මුලින් වැඩසටහන ආරම්භයේදීත් මෂුකේ කිව්වේ මේ ගම්බිරිස් සෝස් එකක් නම් මේ මීට පෙර අහලා නැති වෙන්න පුළුවන්. අතරම ගොඩක් අය කාලත් නැති වෙන්න පුළුවන් ඒක තමයි ඇත්ත. දැන් අපේ ගෘහණියෝ මේ වෙලාවේ අහගෙන ඉන්න කොටත් මේ මොකක්ද කොහොමද හදන්නේ අපි ගම්බිරිස් පාවිච්චි කරලා තියෙන වෙනස් වෙනස් දේවල් වලටනේ අපි ගෘහණියක් විදිහටත් අපේ මුළුතන්ගේ පාවිච්චි කරලා තියෙන්නේ සෝස් එකක් විදිහට නෙවෙයි. එතකොට මේක අලුත් එකක්ද මොකක්ද මේකේ තියෙන වටිනාකම ඇත්තට මේ සෝස් එකේ? අතරම මයි කොළ ගම්බිරිස් සෝස් එකක් තමයි අද අපි හදන්න යන්නේ. කොළ ගම්බිරිස් සෝස් එකක් කියන්නේ විශේෂයෙන්ම මේක මතක් කරන්න ඕනේ අපි මේකට ගන්නේ නොමේරු ගම්බිරිස්. ඒ කියන්නේ මාස 3ක් වගේ වයසැති නොමේරු ගම්බිරිස් තමයි ගන්නෙ. මේකත් අපිට අනිත් සෝස් වගේම ආහාර රසකාරකයක් විදිහට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මේකේ අර ආවේනික වූ කොළ පාටක් තියෙනවා. මේ කොළ වර්ණයේ හින්දා මේකට පොඩි ප්‍රනීත ගතියක් තියෙනවා. ආකර්ෂණයක් තියෙනවා. ආකර්ෂණයක් තියෙනවා. ඉතින් ඒ හින්දා අපිට පුළුවන් මේක රසකාරකයක් වගේම අලංකාරණය සඳහාත් භාවිතා කරන්න පුළුවන්. එහෙනම් ඔන්න මේ අපි දැන් පියවර වශයෙන් කොහොමද මේ සෝස් එක හදාගන්න විදිය ගැන කියලා දෙනවා. ඔබ හොඳින් අහගෙන ඉන්න. එහෙනම් මෂුකේ අපි කියමු කොහොමද සෝස් එක හදාගන්නේ මොනවද මේකට අවශ්‍ය වෙන්නේ කියන එක මුලින්ම අපි මතක් කරගමු. ඔව් මම මුලින්ම කියන්නම් මේ අපේ මේ කොළගම්බිරිස් සෝස් එක හදාගන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය මොනවද කියලා. ඇත්තටම මම හිතන්නේ පහසුවෙන් අපේ ගෘහණියන්ට සපයා ගන්න පුළුවන් අමුද්‍රව්‍ය කීපයක් තමයි තියෙන්නේ. අපිට ඕන කරනවා නොමේරු අමුගම්බිරිස් ග්‍රෑම් 250ක්. ඒක විශේෂයි නේද? දැන් මේ සෝස් එක හදාගන්න විශේෂම දේ තමයි නොමේරු කොළගම්බිරිස්. ගම්බිරිස්. එතකොට මේක අපිට පුළුවන් මේ දැන් අපි මේකට ගන්නේ මාස 3ක් වගේ වයසති ගම්බිරිස් තමයි ගන්නෙ. එතකොට අපිට ටිකක් අර සෝස් එකේ අවසාන නිෂ්පාදනයේ සැර අපිට හොඳ ගානට තියෙනවා. නමුත් අපිට දැන් නොමේරු ගම්බිරිස් නැත්තම් ඒ කියන්නේ මාස 3ක් වයසති ගම්බිරිස් නැත්තම් ටිකක් හොඳට පැසුණු ගම්බිරිස් නම් තියෙන්නේ ඒත් ගැටලුවක් නැහැ. හැබැයි චුට්ටක් අර සැර ගතිය වැඩි වෙයි. නමුත් ගැටලුවක් නැහැ.
ජලය මිලිලීටර් 105යි සීනි ග්‍රෑම් 100යි කෘතිම විනාකිරි මිලිලීටර් 100යි මෙතනදි මතක් කරන්න ඕනේ අපි භාවිතා කරන්නේ කෘතිම විනාකිරි අපිට වෙළඳපොලේ ගන්න පුළුවන් ස්වභාවික විනාකිරි කෘතිම විනාකිරි යන දෙවර්ගයේම තියෙනවා නමුත් අපි කල් තබා ගැනීමේ වාසිය සලකලා බලලා තමයි මේ කෘතිම විනාකිරි යොදාගන්නේ නමුත් අපිට ගැටලුවක් නැහැ කෘතිම විනාකිරි නැහැ කියලා ස්වභාවික විනාකිරි උනත් යොදා ගන්න පුළුවන් නමුත් අපිට අර කල් තබා ගැනීමේ වාසිය සලකා බලලා කෘතිම විනාකිරි යොදා ගන්න එක සුදුසුයි ඊළඟට ඉඟුරු ග්‍රෑම් 20යි සුදු ලුණු ග්‍රෑම් 30යි ලුණු ග්‍රෑම් 17.5යි සැන්තම් ගම් ග්‍රෑම් 1යි කෝන් පිටි ග්‍රෑම් 1යි ආයි පාරක් අපි මතක් කරමු අවශ්‍ය ද්‍රව්‍ය ටික නොමේරු අමු ගම්බිරිස් ග්‍රෑම් 250යි ඇස්කෝබික් අම්ලය ග්‍රෑම් 1.5යි ජලය මිලිලීටර් 150යි සීනි ග්‍රෑම් 100යි කෘතිම විනාකිරි මිලිලීටර් 100යි ඉඟුරු ග්‍රෑම් 20යි සුදු ලුණු ග්‍රෑම් 30යි ලුණු ග්‍රෑම් 17.5යි සැන්තම් ගම් ග්‍රෑම් 1යි කෝන් පිටි ග්‍රෑම් 1යි මෙන්න මේවා තමයි අවශ්‍ය වෙන්නේ අපේ අද කියලා දෙන සෝස් එක හදාගන්න. තව දෙයක් මේ මතක් කරන්න ඕනේ අනුරාධ මහත්තයා අපි මේ අමුද්‍රව්‍ය වලට අමතරව අපි තවත් කල් තබා ගැනීම සහ රසකාරකයක් විදිහට කුළුබඩු මිශ්‍රණයක් මේකට එකතු කරනවා. ඒ මිශ්‍රණයත් මම මතක් කරන්නම්. කුරුඳු ග්‍රෑම් 2යි, එනසල් ග්‍රෑම් 1යි, වසාවාසි කැබැල්ලක් කරාඹු ග්‍රෑම් 1.5යි සාධික ග්‍රෑම් 1.5යි මෂුකී එතකොට දැන් මේ එක එක ද්‍රව්‍ය මේ සෝස් එකට එක් කර ගැනීමෙන් අපිට ලැබෙන දේවල් මොනවද කියන එකත් අපි පුංචි යමක් හෝ පැහැදිලි කිරීමක් කරත් හොඳයි ඔව් අනුරාධ මහත්තයා දැන් මම මේ කියපු අමුද්‍රව්‍ය වල තේරෙන්න ඇති මේ අපි අමුද්‍රව්‍ය සියල්ලම වගේ වැඩිත් පුර ගන්නේ කුළුබඩු ඉතින් මේ කුළුබඩු වල අපිට කල් පැවැත්ම රසය ගුණය මේ හැමදේම කැටි වෙලා තියෙනවා එතකොට මං සඳහන් කරා කෘතිම විනාකිරි ගන්නවා කියලා මං කලින් සඳහන් කරා වගේ කෘතිම විනාකිරි වලින් අපේ සෝස් නිෂ්පාදනයේ කල් පැවැත්ම තීරණය වෙනවා ඒ වගේම ඉඟුරු සුදු ලුණු ගන්නවා කියලා කිව්වා මේ ඉඟුරු සුදු ලුණු වලනොත් අපේ ආහාරය රසවත් කරනවා ඊට පස්සේ අපි කුරුඳු එනසාල් වසාවාසි කරාඹු සාධික මේවා ඉතින් අපේ ඒ කාලේ තීතේ පැරණන්ගේ පටන්ම යොදාගත්තු කල් තබා ගැනීම ද්‍රව්‍ය තමයි මේ කුළුබඩු කියලා හඳුන්වන්නේ අටුකොටු පිරි රටක් අතමිට සරු හෙටක් අපනයින කුෂිකර්ම දෙපාර්තමේන්තුව අද අපි රසමාංශලේදී අලුත් අවුරුදු කෑම්මේසයට කොහොමද ගම්බෙරිස් වලින් සෝස් එකක් හදාගන්නේ කියන එක ගැන තමයි කතා කරමින් ඉන්නේ මම හිතනවා මේ කලුත් අත්දැකීමක් බවට පත් වේවි අපි නිරන්තරයෙන් රසමාංශල වැඩසටහන හරහා අපනයින භෝග පිළිබඳව කතා කරනවා ඒ වගේම කාලීන වශයෙන් වැදගත් වෙන මාතෘකා තාක්ෂණය සම්බන්ධයෙන් තියෙන වැදගත් දේවල් පිළිබඳව ඒ වගේම ගොවි මහත්තුරු අපේ වැඩසටහනට ගෙන්නගෙන ඒගොල්ලන්ගේ ප්‍රායෝගික අත්දැකීම් ගැන මේ සියල්ල පිළිබඳව රසමාංශලේදී ඔබට වඩා සරලව කතා කරන්න තමයි අපි හැම වෙලාවකම උත්සාහ ගන්න. ඒ නිසා අපනයින කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ වෙන්න මේ පිළිබඳව ඔබට අවශ්‍ය ඕනෑම තොරතුරක් ලබා ගන්න පුළුවන් අපනයින කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට කතා කරලා මෙන්න මේ දුරකථන අංකයෙන් කාර්යාල වේලාවන් තුල ඔබ කතා කරන්න සතිය දිනවල 0812 388 651 0812 388 651 එනම් අශුකී අපි ගම්මිරේ සෝස් එක හදා ගැනීමේ මූලික පියවරට යමු. ඔව් මුලින්ම අපි කරගන්න ඕනේ මම අර සඳහන් කළා කුළුබඩු මිශ්‍රණයක් ගැන. කියන්නේ අපේ මේ සෝස් එක රසවත් කරගන්න වගේම කල් තියාගන්න පුළුවන් කුළුබඩු මිශ්‍රණයක්. මම මේ මිශ්‍රණය නැවතත් මතක් කරන්නම්. කුරුඳු ග්‍රෑම් 2යි, එනසල් ග්‍රෑම් 1යි, වසාවාසි කැබැල්ලක්, කරාඹු ග්‍රෑම් 1.5යි, සාධික ග්‍රෑම් 1.5යි. අපි මුලින්ම කරන්නේ මේක හොඳට පවුඩර් එකක් වෙනකන් අඹර ගන්නවා. ඊට පස්සේ මං සඳහන් කරා අපි කෘතිම විනාකිරි මිලිලීටර් 100ක් ගන්නවා කියලා. අපි මේ පවුඩර් එකක් වෙනකන් අඹරගත්ත කුළුබඩු ටික මේ කෘතිම විනාකිරි මිලිලීටර් 100ට දාලා හොඳට කලවම් කරලා ඩබල් බොයිල් ආකාරයට අපි රත් කර ගැනීම සිද්ධ කරනවා. ඒ අතරතුරේ අපි මම කිව්වා ඉඟුරු සහ සුදු ලුණු භාවිත කරනවා කියලා. එතකොට අපි ඉඟුරු ග්‍රෑම් 20යි සුදු ලුණු ග්‍රෑම් 30යි හොඳට පල්ප් එකක් වෙනකන් අඹර ගන්නවා. අර කෑලි හිටින්නේ නැති ගන්නට එනකන් හොඳට අඹරා ගන්න පුළුවන් ගලේ හරි නැත්නම් ග්‍රයින්ඩර් එකක් ආධාරයෙන් හරි හොඳින් අඹරා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි සැන්තම් ගම්, කෝන් පිටි, හසීනි
හොඳින් පැසුණු වතුර මිලිලීටර් 50ක දිය කර ගන්නවා. මේක තමයි අපි මූලික පියවර වශයෙන් මේ සෝස් එක සාදා ගැනීමේදී සිද්ධ කරන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් මේ හැම දෙයක්ම මම හිතන ගෘහණියකට වෙනස් අත්දැකීම් නෙමෙයි සාමාන්‍යම හුරු පුරුදු දේවල්. හැබැයි මේ ක්‍රමවේදය හරියට අහගෙන අනුගමනය කිරීම තමයි මේ සෝස් එක හදා ගැනීමේ වඩා වැදගත්කම කියලා අපි සලකන්නේ. අපි දෙවෙනි පියවරට යමු. ඔව් මම දෙවෙනි පියවරත් සඳහන් කරන්නම්. අපි දැන් මේ අපේ කුළුබඩු මිශ්‍රණය හදලා තියාගත්තා. ඊට පස්සේ ඉඟුරු සුදු ලුණු මිශ්‍රණය හදලා තියාගත්තා. ඊට පස්සේ සැන්තම් ගම් කෝන් පිටි සීනි ද්‍රාවණය හදලා තියාගත්තා. ඊළඟට අපි කරන්නේ මම කිව්වා ඇස්කොබික් අම්ලය අවශ්‍ය කරනවා කියලා. ඇස්කොබික් අම්ලය වතුර මිලිලීටර් 100ක හොඳින් දිය කරලා කලවම් කරගෙන තියාගන්නවා. ඊට පස්සේ මම අර සඳහන් කරපු මාස 3ක් වයස නොමේරු ගම්බිරිස් ග්‍රෑම් 250 අරගෙන මේ ද්‍රාවණය හොඳට කලවම් කරගන්නවා. කලවම් කරලා මේකත් කැබලි හිටින්නේ නැති වෙන්න හොඳට අඹර ගන්න ඕනේ. ඒ කියන්නේ අපිට අවසාන අපේ සෝස් එක අවසාන නිෂ්පාදනය අපි වෙළඳ පොලෙන් ගන්න සෝස් එකක් වගේම අලංකාරව රසවත්ව තියෙන්න ඕනේ. නිමාව නේද? ඒ නිමාව ලස්සනට තියෙන්න නම් අපි ලස්සනට කැමරේට පිළිගන්නවන්න නම් ලස්සන නිමාවක් තියෙන්න ඕනේ. අපි ඒ හින්දා කැබලි හිටින්නේ නැති වෙන්න හොඳින් අඹරා ගැනීම සිද්ධ කරනවා. ඊට පස්සේ අපි මේ මිශ්‍රණය ලිපේ තියලා මදගින්නේ තමයි රත් කරන්නේ. ඒ අතරතුරේ අපි නිරන්තරයෙන් මේ මිශ්‍රණය හැදි ගන්න ඕනේ. ඒත් එක්කම අපිට මේකට මැටි භාජන වගේ භාවිතා කරනවා නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ අපි මේක හැදි ගන්න ගමන් අර මම කියපු සුදු ලුණු ඉඟුරු අඹරාගත්තේ මිශ්‍රණයත් මේකට කලවම් කරනවා. ඊළඟට මේක රත් වීගෙන එනකොට මම අර කියපු කෝන් පිටි සැන්තම් ගම් සීනි ද්‍රාවණයත් මේකට එක් කරනවා. ඊළඟට මම කිව්වා ලුණු ග්‍රෑම් 17.5ක් අවශ්‍ය කරනවා කියලා. මේ ලුණු ටිකත් මේකට දානවා. ඊළඟට මම අර කිව්වා කුළුබඩු මිශ්‍රණයක් අවශ්‍ය කරනවා කියලා. මේ කුළුබඩු මිශ්‍රණය අපි විනාකිරිවල කලවම් කරලා දිය කරලා අර ඩබල් බොයිල් ආකාරයට රත් කරලා තියෙන්නේ. මේකත් පෙරලා කෑලි සෝස් එකට එන්නේ නැති වෙන්න හොඳට පෙරලා දාලා හොඳට හැඳි ගන්න ඕනේ පදම එනකම්. ඒක තමයි අපිට දෙවෙනි පියවර විදියට සඳහන් කරන්න පුළුවන්. ඔව්. අවසාන පියවරට යන්න ඉස්සෙල්ලා මට මේ මෂුකේ කාරණයක් තියෙනවා ඔයයන් විමසන්න. මේ දැන් ගම්බිරි සෝස් එක අපි හඳුන්වන්නේම මේක මේ කොළ ගම්බිරි සෝස් එකක් විදියටනේ. එතකොට දැන් මේ කොළ පාට පෙනුම තියාගන්න මොකද කරන්නේ? ඒක විශේෂ දෙයක් කරගන්න ඕනද නැත්නම් සාමාන්‍යයෙන් මේ කොළ පාට ඒ විදියටම තියෙනවද? ඔව් අනුරාධ මහත්තයා, ඇත්තටම දැන් මේකේ නමින් අපිට කියන්නේ කොළ ගම්බිරිස් සෝස් කියලා. ඒ කියන්නේ අනිවාර්යෙන් අපි ඒකේ පැහැගෙන සැලකිලිමත් වෙන්න ඕනේ. අපිට මේකේ කොළ පාට වර්ණය ආරක්ෂා කරගන්න නම් මම සඳහන් කරා ඇස්කෝබික් අම්ලය ඕන් කරනවා කියලා. ඔව්. එතකොට මම මේ හදන පියවරේදී සඳහන් කරා ඇස්කෝබික් අම්ලය වතුර මිලිලීටර් 100ක දිය කරලා ඒකත් එක්ක අර නොමේරු ගම්බිරිස් ටික කලවම් කරලා ඒක තමයි අඹරගන්නේ කියලා. ඒ අඹර ගන්නකොට අපි දැකලා තියෙනවා ගම්බිරිස් කඩලා පොඩි වුණාම අර කහට පිපෙනවා. ඒ කියන්නේ කොළ පාට වෙනස් වෙලා දුඹුරු පැහැයට හැරෙනවා. මේ වර්ණ විපර්යාසය වළක්වා ගන්න, එහෙමත් නැත්නම් මේ ගම්බිරිස් වල කොළ පාට වර්ණය ආරක්ෂා කරගන්න තමයි අපිට ඇස්කොබික් අම්ලය අවශ්‍ය වෙන්නේ. දැන් අපි මතක් කරමු අවසාන පියවර කොහොමද කියලා. මේ අපි සාදා ගන්න සෝස් එකේ අර අපි දෙවනි පියවර ගැන කතා කළ නැවතුවා. එතනින් කොහොමද අපි අවසාන පියවරට යන්නේ? ඔව් අවසාන පියවර විදිහට සඳහන් කරන්න පුළුවන් අපේ මේ සෝස් එක දැන් අපි හොඳට හැඳි ගගා හිටියේ. එතකොට අපේ හොඳට පදම එනකන් අර හොඳට උකු වෙලා සුවඳ අපිට හදනකොට දැනෙනවා. ඒ සුවඳ දැනෙනවා අපිට. ඒ සුවඳ කියන ගම්බිරි සරවලට වඩා සුවඳ දෙනවා. සුවඳ දෙනවා හොඳට. මොකද අපි මේකට අර අපේ කුළුබඩු එකතු කරලා තියෙන්නේ. ඒ නිසා අපිට හොඳ ප්‍රණීත සුවඳක් එනවා. ඒ සුවඳ දැනෙනවා. හොඳට උකු බව අපිට අතට දැනෙනවා. අමාශුකි මේ අත්දැකීමෙන්ද ඔය කියන්නේ? අනිවාර්යෙන්ම අපි ගම්බිරි සෝස් මේ වෙනකොට හදනවා. තව තවත් එකතු කරපු නිෂ්පාදන හදනවා. පුහුණුවට සරහන් පවත්වනවා. ඉතින් එතකොට ඒ අත්දැකීමෙන් තමයි කියන්නේ මේ ඒ රසය, ඒ සුවඳ, ඒ හැම දෙයක්ම මේකේ අනිවාර්යෙන්ම තියෙනවා. ඉතින් අපිට මං අර කිව්වා වගේ පදමෙනකන් හොඳට හැඳි ගන්න ඕනේ. හොඳට හැඳි ගාලා අපිට පුළුවන් නිවසට අපි ගේනවා වීදුරු ජෑම් බෝතල් නැත්නම් වෙනත් වීදුරු බෝතල් ගේනවා. මෙව්ව අපිට හොඳට පිරිසිදු කරලා ජීවාණු හරණය කරලා උණුවෙන්ම මේ ගම්බිරි සෝස් එක අසුර ගන්න පුළුවන්. එහෙම වුණොත් අපිට සෑහෙන කාලයක් මේවා කිසිම දෙයක් වෙන්නේ නැතුව කල් තියාගන්න පුළුවන්. මම චුට්ටක් මතක් කරන්නම් කොහොමද මේ බෝතල් අපි ජීවාණුහරණය කරලා තියාගන්නේ කියලා. අපි මේ ගන්න වීදුරු බෝතල් හොඳට නටන උණු වතුරේ, බෝතල් වගේම මේ බෝතල් වල පියන් නටන උණු වතුරේ විනාඩි 15ක් 20ක් අතර කාලයක් තියලා තියන්න ඕනේ.
ඊට පස්සේ අපිට පුළුවන් අර අපේ නිෂ්පාදනයේ ගම්බිරි සෝස් එක මේවට උණුවෙන්ම දාන්න ඕනේ. දාලා ඊට පස්සේ තවත් විනාඩි 15ක් 20ක් අතර ප්‍රමාණයක් අර පොඩ්ඩක් මේ මුඩිය හොඳටම හිර කරන්නේ නැතුව ටිකක් ලාවට වගේ වාතයට නිරාවරණ විදිහට පොඩ්ඩක් තියලා පස්සේ හොඳට මුඩි තද කරලා කැමති නම් ඊට පස්සේ අවශ්‍ය නම් ෆ්‍රිජ් එකේ උනත් තියාගන්න පුළුවන්. මේ විදිහට මාස 6ක් විතර මේ ගම්බරි සෝස් එක කල් තියාගන්න පුළුවන්. මාෂුකි දැන් අපි පියවර 3ක් විදිහට නේද ගම්බරි සෝස් එක හදන විදිය කියලා දුන්නේ. අපි කෙටියෙන් ඉක්මනින් මේ පියවර ටික සම්පූර්ණයෙන් මතක් කර මොකද අහගෙන හිටපු කෙනෙකුට යම් තැනක අමතක වීමක් වුණා නම් මතක් කරගන්නත් එක්ක අපි මේ පියවර 3ම කෙටියෙන් මතක් කරමු. මම කෙටියෙන් සඳහන් කරන්නම් කොහොමද මේ කොළගම්බරි සෝස් එක හදාගන්නේ කියලා. මුලින්ම අපි කරන්නේ මම කිව්වා කුළුබඩු මිශ්‍රණයක් ගැන. මේ කුළුබඩු මිශ්‍රණය කුරුඳු, එනසාල්, වසාවාසි, කරාඹු, සාදික්කා මේ ටික හොඳට අපි අඹර ගන්නවා. අඹරගෙන විනාකිරි මිලිලීටර් 100ක දාලා ඩබල් බොයිල් ආකාරයට රත් කර ගන්නවා. ඒත් එක්කම මම කිව්වා සුදුළුණු ඉඟුරු අපිට අවශ්‍ය වෙනවා කියලා. මේ සුදුළුණු සහ ඉඟුරු හොඳට ක්‍රීම් එකක් වගේ වෙනකන් අඹර ගන්නවා අපි. ඊට පස්සේ සැන්තම් ගම්, කෝන් පිටි, සීනි වතුර මිලිලීටර් 50ක හොඳින් දිය කර ගන්නවා. ඊට පස්සේ අපි මම කිව්වා ඇස්කෝබික් අම්ලය අවශ්‍ය වෙනවා කියලා. මේ ඇස්කෝබික් අම්ලය වතුර මිලිලීටර් 100ක හොඳින් දිය කර ගන්නවා. ඊට පස්සේ මේ දිය කරගත්ත ඇස්කෝබික් අම්ලයේ අපේ පිරිසිදු කරගත් නොමේරු අමුගම්බිරිස් ග්‍රෑම් 250 එකට කලවම් කරලා කැවලි හිටින් නැති ගානට හොඳට අඹර ගන්නවා. ඊට පස්සේ මේ මිශ්‍රණය අපි ලිපේ තියලා මද ගින්නේ තමා හැඳි ගන්නේ. ඊට පස්සේ අපි මේකට මේ මිශ්‍රණය රත් වීගෙන එනකොට අපි අර කලින් හදාගත්තු ඉඟුරු සුදුළුණු පල්පය මේකට එකතු කරනවා. ඒ වගේම ඊට පස්සේ අපි අර කියපු කෝන් පිටි, සැන්තම් ගම්, ඒ සීනි ද්‍රාවණය, ඒ ද්‍රාවණයත් මේකට එකතු කරනවා. ඊළඟට මම අර කිව්ව මේකට අපේ රසවත් බව වැඩි කරගන්න අපිට ලුණු ග්‍රෑම් 30ක් එකතු කරනවා. මේ ලුණු ග්‍රෑම් 30ත් එකතු කරනවා. ඊට අමතරව මම අර මුලදිම කිව්ව විනාකිරි වල දාලා හදාගත්ත කුළුබඩු මිශ්‍රණයත් මේකට එකතු කරගන්නවා. ඒ ආකාරයෙන් මේ සියල්ලම මේකට එකතු කරලා හොඳට හැඳි ගාලා පදමෙනකන් අර උකු බව සෝස් බව හොඳට එනකන් හැඳි ගාලා අවසාන වශයෙන් අපිට පුළුවන් හොඳින් පිරිසිදු කරගත් බෝතල් වල අසුරගෙන අපිට අවශ්‍ය විදිහට පිළිගන්වන්න හෝ කල් තියා ගන්න හෝ නැත්නම් වෙළඳපොළට මේ යොමු කරවන්න හෝ අපිට අවශ්‍ය නිෂ්පාදන පිළිගන්වන්න පුළුවන්. මාෂුකි දැන් අපි සාමාන්‍යයෙන් අමුගම්මිරිස් එහෙම ආහාරයට ගන්න නැහනේ. දැන් අමුගම්මිරිස් වලින් තමයි මේ සෝස් එක හදාගන්නේ. හැදුවට පස්සේ කොහොමද මේ අපිට මේ ආහාරමය වශයෙන් අපි පාවිච්චි කරද්දී කොයි වගේ රසයක්ද තියෙන්නේ? මේකට පුංචි දරුවන් කැමති වෙයිද? එහෙම ප්‍රියතාවයක් තියෙනවද මේක අනුභව කරන්න කොහොමද? ඔව් ඇත්තටම අපි දන්නවා අනුරාද මහත්තයා දැන් අපි වෙළඳපොළේ ගත්තාම විවිධ සෝස් වර්ග තියෙනවා. ඉතින් මේවට අපි දන්නවා කෘතිම රසකාරක, කෘතිම වර්ණකාරක, කෘතිම කල්තබා ගැනීමේ ද්‍රව්‍ය මේ වගේ ගොඩක් දේවල් දාලා තියෙන්නේ. ඉතින් අපි මේ හදන සෝස් එකට අපි ඒ වගේ කෘතිම දේවල් අපි දානවා ගොඩක් අඩුයි. ඉතින් ඒ හින්දා ලොකු පොඩි දුවදරුවන්ට ඕන කෙනෙකුට ගැළපෙන ඒ වගේම ගුණාත්මයෙන් රසයෙන් යුක්ත සෝස් එකක් තමයි මේ සෝස් එක. ඊට පස්සේ මම අර කිව්වා වගේ මේකේ පැහැය, වර්ණය, ඉතින් මේ හැම දෙයක්ම රැකිලා තියෙනවා. ඉතින් එතකොට අපිට පුළුවන් මේක ආහාරයක් රසවත් කරන්න මෙන්ම අපි පිස ගන්නලද ආහාරයක් අලංකාරණය කරගන්නත් මේ සෝස් එක භාවිතා කරන්න පුළුවන්. මේ අවුරුද්දේ කෑම මේසයට මම හිතන්නේ අලුත් කෑමක් සහ කෑම මේසෙත් ඔයම් කිසි ආකාරයක වෙනසක් හැම කෙනෙක්ගේ නෙත ඒ සඳහා යොමු වෙන කෑම වේලක් වට පත් කරගන්න පුළුවන් ඔබ හදලා පිළිගන්නොත් නේද? ඔව් ළඟින අලුත් අවුරුදු උත්සවයේ ඉතින් කෑම මේසයට අලුත් දෙයක් විශේෂ දෙයක් පිළිගන්වන්න හැමෝම ප්‍රිය වෙයි. උත්සාහ කරලා බලන්න හැමදෙනාම. ඔව් දැන් මේකෙදී මෂුකි ඔයා අර මේ යොදා ගන්න ද්‍රව්‍යයන් කීපයක් කිව්වනේ. දැන් උදාහරණයක් විදියට ඇස්කොබින් කියලා කිව්වා, සැන්තම් ගම් කියලා කිව්වා, ආ මේ කොම්පිටි මේවා මේ හොයාගන්නෙන් බැරුණොත් තමයි මේවා මේ කොහෙන්ද ගන්නෙ එහෙම කියලා හිතුණොත් එහෙම මේවම ඕනද නැත්නම් වෙනත් දේවල් මේ විනුත් එකතු කරගන්න පුළුවන් කමක් තියනවද? මෙහෙමයි අපිට සැන්තම් ගම් අවශ්‍යම වෙන්නේ නැහැ. කෙනෙකුට සැන්තම් ගම් නැතිනම් සැන්තම් ගම් යොදන්නේ නැතුව උනත් මේ සෝස් එක හදාගන්න පුළුවන්. මොකද අපි නිවසේ කීප දෙනා පරිභෝජනයට ගන්නවා නම් සැන්තම් ගම් නැතුව උනත් මේක හදාගන්න පුළුවන්. සැන්තම් ගම් වලින් කරන්නේ අර මේ සෝස් එක බැඳුම් කාරකයක් විදිහට තමයි සැන්තම් ගම් භාවිතා කරන්නේ.
ඊළඟට අපිට ඇස්කෝබික් අම්ලය ගත්තාම ඇස්කෝබික් අම්ලය වෙනුවට අපිට විටමින් C වගේ දෙයක් ආදේශකයක් විදිහට ගන්න පුළුවන්. සැන්තම් ගම් ගන්නවා නම් සැන්තම් ගම් කෝන් පිටි කියන දෙකම පහසු මිලට සහ පහසුවෙන් අපිට ඔය එසන්ස් වර්ග වගේ ගන්න තියෙන කඩවල වලින් වෙළඳ පොළ හොයා ගන්න පුළුවන්. ගන්න පුළුවන්. හරි. දැන් එතකොට අපි හිතමුකෝ දැන් මේක අවුරුදු මේසෙට අපි හදාගත්තට පස්සේ ආසාවක් හිතෙනවා මේක අපි දිගටම කරන්න. එහෙම නැත්නම් ස්වයන් රැකියාවක් විදිහට කරන්න මේක අපි වෙළඳ පොළට එකතු කරන්න ඕනේ අලුත් නිෂ්පාදනයක් විදිහට. එහෙම කෙනෙක් කරනවා නම් අලුත් ව්‍යාපාරයක් විදිහට එහෙම අවස්ථා තියෙනවද මේ සෝස් එක ඒ විදිහට වෙළඳ පොළට එකතු කරන්න? ඔව් අනිවාර්යයෙන්ම. යම් කෙනෙක් මේක අපි ගෙදර ආහාරයක් විදිහට හදනවට අමතරව ගෙදර කීප දෙනාට රස බලන්න හදනවට අමතරව ව්‍යාපාරයක් විදිහට කරනවා නම් ඇත්තටම ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ පවතින ආර්ථික තත්ත්වයත් එක්ක සහ වෙළඳ පොළේ තියෙන විවිධ රසායනික ද්‍රව්‍ය මුසුකල ආහාර අපි පරිභෝජන ගන්නවට වඩා මේ වගේ දෙයක් කියන්නේ වෙළඳ පොළට ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඒක ඉතාමත් වැදගත් වෙනවා. නමුත් ඉතින් මේ වගේ දෙයක් වෙළඳ පොළට ඉදිරිපත් කරනකොට අපි ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි අනුමත රසකාරකයක් වර්ණකාරකයක් ඒ වගේ දෙයක් යොදා ගන්න තියෙනවා නම් හොඳයි. නමුත් මේ කොළගම්බරි සෝස් එකට වර්ණකාරකයක් එහෙම ලොකුවට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපිට සෝස් එක හදලා ඉවරුනහම අවසාන නිෂ්පාදනය බලන්න පුළුවන්. අර අපි බලාපොරොත්තු වෙන කොළ පහය ඒ ආකාරයෙන්ම රැඳිලා තියෙනවා මේ සෝස් එකේ. ඒ හින්දා විශේෂයෙන් වර්ණකාරකයක් නම් අවශ්‍ය වෙන්නේ නැහැ. නිසා ඔබ හදලා බලන්න මේ අලුත් අවුරුද්දේ ඔබට අලුත් අත්දැකීමකුත් එකතු වේවි. රසවත් කෑමක් ඔබේ කෑම මේසෙට එකතු වේවි. සහ අර අවසානයේදී අපි කතා කරා වගේම මේක ඔබට අලුත් නිෂ්පාදනයක් විදිහට ව්‍යාපාරයක් විදිහට ඉස්සරහට ගෙනියන්න තත්ත්වාව තියෙයි ඔබේ උනන්දුව සහ ඒ කැමැත්ත අනුව. අවසාන වශයෙන් මේ නිෂ්පාදන සම්බන්ධයෙන් දැනුම ඒ වගේ මඟ පෙන්වීමක් කරන්න අප නැන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු කරනවාද? ඒ සඳහා කොහොමද තියෙන අවස්ථා? විශේෂයෙන්ම මම මතක් කරන්න ඕනේ මේ වට්ටෝරුව කියන්නේ මේ කොළගම්බරි සෝස් නිෂ්පාදනය විතරක් නෙමෙයි අගේ එකතු කරපු නිෂ්පාදන රසක්. ඒ කියන්නේ අපනයන භෝගවල අගේ එකතු කරපු නිෂ්පාදන රසක් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ පිහිටා තිබෙන මධ්‍යම පරීක්ෂණ මධ්‍යස්ථානය මගින් හඳුන්වා දීලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව උනන්දුවක් දක්වන ඕනම කෙනෙකුට අපේ මේ වගේ වැඩසටහන් විකාශනය වෙනවා. ඒත් එක්කම පුහුණු වැඩසටහන් පවත්වනවා. ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒවට සම්බන්ධ වීම මගින් ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම මෙන්ම ප්‍රායෝගික අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ පිළිබඳ උනන්දුවක් දක්වන ඕනම කෙනෙකුට ඒ සඳහා අපරණ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අවස්ථාව ලබා ගන්න පුළුවන්. එහෙනම් අද අපි රසමංසලෙන් සමුගන්න සූදානම් වෙන්නේ. හැබැයි අය අලුත් අවුරුද්දෙන් පස්සේ අපි හම්බ වෙන්නේ. එහෙනම් අද මේ කතාබහට සම්බන්ධ වුණු අපරණ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාවතගම ව්‍යාප්ති නිලධාරි කොට්ටාසේ ව්‍යාප්ති නිලධාරිනි මෂුකි එදිරිසිංහ ඔබට බොහොම ස්තුතියි. සුබ අලුත් අවුරුද්දක් ඔබට වගේම අපි වහන හැම දෙනාටම ප්‍රාර්ථනා කරමු. බොහොම ස්තුතියි. සිළු දිනාටම ලබන්නා වූ අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. අදත් රසමංසල වැඩසටහනේ සම්බන්ධීකරණය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හා සන්නිවේදනාංශයේ සමන් ජයවීර දිසානායක මහතා, අධීක්ෂණය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හා සන්නිවේදනාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අරුණ දිසානායක මහතා, උපදේශකත්වය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සංවර්ධන ජනක ලින්දර මහතා. අදත් රසමංසල වැඩසටහන නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කපුකොටුව. අටුකොටු පිරි රටක් අතමිට සරු හෙටක් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.